අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු මේ රටේ සමස්ත වැඩ කරන ජනතාව නියෝජනය කරමින් ඒ කියන්නේ රාජ්‍යාංශය ඒ වගේම අර්ධ රාජ්‍යාංශය පෞද්ගලිකාංශය වතු ශේෂය විශ්‍රාමික කියන්නේ අපේ රටේ ලක්ෂ 80කට ආසන්න මිලියන ලක්ෂ 80කට මිලියන 8කට ආසන්න මාසික වැටුප් ලබන අපේ රටේ වැඩ කරන ජනතාව ශ්‍රම බලකාය මේ වැඩ කරන ජනතාව මේ මාසික වැටුප් ලබන ජනතාවට ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් වැටුපක් හොලගෙන නිසා අද බඩු මිල ඒ වගේම දැවැන්ත බාණ්ඩා සේවා මිල දැවැන්තට සිහිල ගිහිලා තියෙන නිසා අද අපේ රටේ මාසික වැටුප් ලබන මේ වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න තරම් වැටුපක් ලැබෙන්නේ අන්න ඒ නිසාම අපි राज्य पलात राज्य वृत्ति समित एक राज्य प्रमुख मेरा सीयलु सेवकेंवम रुपया विशिदाहकमनावा लबादेन के कारण अभी मास गणना मेरटे पालकेंट मेरटे बलदारेट मेरटे मुदल मात्र जनाधिपत रणिल विक्रम सिंह जनाधिपत एक अभी अवधारणे करीन कर නොවැම්බර් මාසේ 13 වෙනිදා අපේ රටේ 2024ට අදාළ අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා විදියට පාර්ලිමේන්තුවට ගෙනා. ඒ පාර්ලිමේන්තුවට ගේන දවසේ අපි පාරට වැහැලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් අපි ඉල්ලුවා මේ රටේ වැඩ කරන ජනතාවට අවම රුපියල් 20000ක දීමනාවක් හෝ වැටුප් පැණිකිරීමක් කරන්න කියලා. අපි දන්නවා මේ 20000 ඉල්ලන කොට අපේ රටේ බාණ්ඩ මිල ඉතාම ඉහළ ගිහිල්ලා තියෙනවා. සේවා මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. 2023 ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා 31 වෙනිදා වෙද්දී ජනහා සංඛ්‍යාලයකට දෙපාර්තමේන්තුව කියනවා 4 දෙනෙක්ගේ යුත් පවුලකට ජීවත් වෙන්න අවම රුපියල් 1,2921ක් යනවා කියලා. ඒ කියන්නේ 2023 ඔක්තෝබර් 31 වෙනිදා දිනට පාර්ලිමේන්තුවට අයවැය ඉන්නේ නොවැම්බර් මාසේ 13. පාර්ලිමේන්තුවේ අයවැය සම්මත වෙනවා ඊයේ දවසේ දෙසැම්බර් මාසේ 13. එතකොට මේ වෙනකොට ඉතාම විශාල වශයෙන් අපේ රටේ ජීවන වේදන් තත්ත්වය ජීවන වේදන් කියලා කියලා තියෙනවා. ඒ නිසා තමයි මේ රටේ වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න පුළුවන් අවම මට්ටමින් ජීවත් වෙන්න. සැප ගන්න, රට සවාරියන්, ජොලි කරන්, විනෝද වෙන්න නෙමෙයි. තමන්ගේ දරුවන් එක්ක අවම මට්ටමින් කාලවිල ජීවත් වෙන්න තමයි අවම සාධාරණ රුපියල් 20000ක වැටුප් පොදීමනා වැඩි කිරීමක් ඉල්ලුවේ. හැබැයි අපි දැන් කමුකත් ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මැති අමතුරු ටික එකතු කරගෙන ඡන්ද 122ක් ලබාගෙන 2024 අයවැය ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. අපි පසුගිය 12 වෙනිදා අන්තරවාද පාරට බැහැලා රට පුරා අසනීප නිවාඩු වාර්තා කරලා දී සෑම දිස්ත්‍රික්කයකම උද්ඝෝෂණ පවත්වලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලුවා ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ අයවැය සම්මත කරනකොට මේ රටේ සියලු ජනතාවට අවම මට්ටමේ රුපියල් 20000ක දීමනාවක් දෙන්න ඒ දීමනාවෙන් දැනට ආණ්ඩුව යෝජනා කරපු 10000 ජනවාරි මාසේ වැටුප් ඉඳලා ගෙවන්න ක්‍රියාත්මක වෙන්න ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුපේ 8% කපන්න ගත්ත තීන්දුව සංශෝධනය කරන්න ඒ වගේම 2016 සිට අහිමි කළා තියෙන ඒ පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යලි ක්‍රියාත්මක කරන්න ඒ අවදාළ කරන විසඳු අපි කිව්වා ජනාධිපති මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අයවැය පිළිතුරු කතාවේදී ඒ යෝජනා ටිකට අදාළ විසඳුමක් ලබා දෙන්න කියලා තමයි අපි දොළොස්වෙනිදාත් පාරට බැහැලා සටන් කරේ දොළොස්වෙනිදාත් පාරට බැහැලා මේ රටේ පාලකයන්ගේ ඉල්ලුවේ හැබැයි මොකක්ද උනේ පාර්ලිමේන්තුවේ 13 වෙනිදා අර කිව්වා වගේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව එකතු වෙලා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මැති අමරු තීරණ ටික එකතු වෙලා මේ අයවැය සම්මත කරගත්තා. මොකද මේ අයවැය තියෙන්නේ අපි අහනවා පොදුජන පෙරමුණේ මයික රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මැති අමතිවරු තමයි ඒ අයවැයට ඡන්ද 122ක් ලබා දීලා තියෙන්නේ. ඡන්ද 122ක් ලබා දීලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂ වජිර අභිවර්ධන ඇතුළු කණ්ඩායමත් ඒ වගේම පොදුජන පෙරමුණත් එකතු වෙලා තමයි මේ අයවැය ඡන්ද 122කින් සම්මත කරගත්තේ. මේ අයවැය කියන්නේ මොකද්ද? ජනතාවට අධික ලෙස බදු ගහලා ඒ වගේම මේ රට තවත් ණය කන්දක හිර කරලා
රටේ රාජ්‍ය සම්පත් ජාතික සම්පත් විකුණන්න අවශ්‍ය කරන මේ යෝජනා සියල් එකතු වෙච්ච අයවැය තමයි පාර්ලිමේන්තුවේදී රනිල් රාජපක්ෂ ආණ්ඩුව එකට එකතු වෙලා අත්උසලා ඡන්ද දීලා දැන් මේ සම්මත කරලා තියෙන්නේ. ඒ නිසා අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා මේ රට විකුණන රටේ රාජ්‍ය සම්පත් විකුණන රාජ්‍ය සේවයේ විඳවට්ටන රාජ්‍ය සේවකයන් ගෙදර යවන ජනතාවට ජීවත් වෙන්න බැරි විදියට අසීමාන්තික ලෙස බදු බර පටවපු මේ අයවැය ඕගොල්ලෝ පාර්ලිමේන්තුවේදී මොන විදියට සම්මත කරගත්තත් ඒ අයවැය රටේ යෝජනා ක්‍රියාත්මක කරන්න ඒගොල්ලෝ සූදානම් වෙනකොට අන්න ඒව වරක් ගන්න මහ පාරේදී අපි සටන් කරලා මෙන්තුවේ සම්මත කරගත්තු ඒ ජනතා විරෝධී අයවැය ක්‍රියාමාර්ග අපි පාරේදී වරක් ගන්නවා කියන පරිවිඩය අද දවසේ රාජ්‍ය බලත් රාජ්‍ය සේවා වෘත්ති සමිතිය එකතුව විදියට ඉතා පැහැදිලිව අවධාරණය කරනවා. අපි ඉතාම කරගාටුවේ කියන්නේ අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයාගේ අයවැය පිළිතුරු කතාව හොඳින් අහගෙන හිටියා. ඇයි අපි 12 වෙනිදා පාරට බැහැලා කිව්වා 13 වෙනිදා අපට උත්තරයක් දෙන්න 20000ක දීමනාවක් දෙන්න 20000 යෝජනා කරපු දාතා ජනවාරි වැටුපට එකතු කරන් 108ක් රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් කපපු ඒ යෝජනාව සංශෝධනය කරන් ආයෙම කරපු විශ්‍රාම වැටුප යලි ක්‍රියාත්මක කරන්න. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ගේ පිළිතුරු කතාවේදී අයවැය ඒ සඳහා යම් හෝ විසඳුමක් ලබා දෙයි කියලා මේ රටේ වැඩ කරන ජනතාව ඉතාම අවධානමින් පාර්ලිමේන්තුව දිහා බලාගෙන හිටියා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අයවැය කතා පිළිතුරු කතා මොකද්ද තිබුණේ වැඩ කරන ජනතාවගේ ඉල්ලීම සම්බන්ධයෙන් එකම වාක්‍යයක් තිබුණා. එයාගේ අයවැය පිළිතුරු කතාවේ කතා අවසාන වාක්‍ය දෙක තුනකට උඩින් මෙන්න වැඩ කරන ජනතාව ගැන කියනවා. අපි බලාගෙන හිටියා මොකද්ද කිව්වේ රුපියල් 10000ක 20000ක වැඩිපඩි ඉල්ලලා වර්ජනය කරන අය විනාශ කරන්න රටේ අනාගතය කියලා මම කියනවා කියලා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කියනවා. කවුද මේ කියන්නේ? යහපාලන කාලේ අපේ රටේ මහා බැංකුව මහා දවල් කොල්ල කාපු ඒ අගමැතිවරයා තමයි දැන් ජනාධිපතිවරයා විදියට කියන්නේ රුපියල් 10000කින් 20000කින් වැඩිපඩි ඉල්ලන අය කරන්නේ රටේ අනාගතයට අපරාධයක්. රටේ අනාගතය විනාශ කරන එකක් නුකරන. කවුද මේ කියන්නේ? කවුද මේ කියන්නේ? රට විනාශ කරපු අපරාධකාරයෝ. රටට එරෙහිව විවිධ දේනු තීරණ ගත්තා. අපි අහනවා මහා බැංකුව බැඳුම් කර කොල්ලේ 2000 යහපාලන ආණ්ඩුවේ 2015 රනිල් වික්‍රමසිංහ ජන අගමැතිවරය මුදල් අමාත්‍යවරය පාලන කාලේ මොකද සිද්ධ වුනේ? අපේ රටේ මහා බැංකුව බැඳුම් කර මහ කොල්ලේ අවුරුදු 30ක් දක්වා ඒ සිද්ධ වෙච්ච සිදුවීම අපේ රටේ ආර්ථිකයට කරන විනාශය බරපතලයි. අද මිනිස්සුන්ට කන්න බොන්න නැත්තේ. අද මිනිස්සු හිඟන්න වෙලා ඉන්නේ. දරුවන්ට අද වහපවන්න වෙලා තියෙන්නේ අපේ රටේ ජනතාවට. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා යහපාලන ආණ්ඩුවේදී මේ රටේ මහ බැංකුවට දීපු සුද්ධ නිසා අද අයවැය කතාව ඇවිල්ලා කියනවා රුපියල් 20000ක අවම දීමනාවක් වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න ඉල්ලුවාම 20000ක් ඉල්ලන එක රටේ අනාගතයට කරන බරපතල අපරාධයක්. බරපතල අපරාධයක්. අපි අහනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඒගොල්ලෝ කතා කරන්නේ වංචාව දූෂණය නැති කරන්න. අද මොකද්ද තියෙන අපරාධය? 20000ක 10000ක ඉල්ලීමක් ඉල්ලන එක මොකද්ද තියෙන අපරාධය? අපි අහනවා අපිට තව පැහැදිලි මේ පෞගිය කාලේ සීනබඳු වංචාවෙන් රටට අහිමියේ ආදායම බිලියන 16ක් බිලියන 16ක් ඕල් තෙල් බඳු වංචාව සුදුළුළු වංචාව ඒ වගේම ඉස්කාගාර අයිති හිමිකරු රටේ ආදායමට අහිමි කළ තියෙන මුදල බිලියන 900කට ආසන්නයි. දේශයාගෙන් දෙපාර්තමේන්තුව ඒ වගේම ආගම මේ රේගු දෙපාර්තමේන්තුව සුරාබඳු දෙපාර්තමේන්තුව හරහා රටට අය කරගත යුතු බදු ප්‍රමාණය ගත්තොත් අහිමි වෙච්ච මෑත කාලයේදී බිලියන 900ක් පමණ ඉක්මනට කියලා වාර්තා කරලා තියෙනවා. එතකොට ඇයි ඒ වගේ ආයතනවලට එකතු කරගන්න බැරි වෙලා තියෙන්නේ? ඒ නිලධාරීන්ගේ අඩුපාඩුවක් නිසාද නැහැ? ඒවා දේශපාලන අධිකාරියේ සම්බන්ධතාවය නිසා. අද ඉස්කාගාර වලින් අය කරගත යුතු බදු ටික අය කරගන්න බැරි රටේ ආයතන වල දුර්වලතාවයක් නිසාද නැහැ? ඒ ඉස්කාගාර අයිතිකාරෝ දේශපාලනට සම්බන්ධයි. ඒ නිසා රටට එන්න තියෙන ආදායම අහිමි වෙලා තියෙනවා. අද මේ රටට දේශාදන් දෙපාර්තමේන්තුවාරා සුරාබදු දෙපාර්තමේන්තුවාරා දේශාදන් දෙපාර්තමේන්තුවාරා විශාල වශයෙන් එන්න තියෙන බදු ටික රටට මේ පාලක එකතු කරලා අහිමි කරලා ඒකෙන් රටේ ආර්ථිකය විඳවට්ටලා දැන් අපට කියනවා ජීවත් වෙන්න වැටුප් ඉල්ලන එක වැරදියි.
ජීවිතෙන්න අවම වැටුප වැඩි කරන්න කියලා ඉල්ලන එක වැරදිලු. අපි අහනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඔයා ඔය කාටද කතා කරන්නේ? මේ රටේ ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාව අද තමන්ගේ ලැබෙන වැටුපේ ජීවිතෙන්න බෑ. අයවැය සම්මත වෙන දවසේ අපේ රටේ රට බීලුණු කිලෝ එක රුපියල් 500යි. මස් කිලෝ එක රුපියල් 1500යි. බිත්තරේ රුපියල් 60 ඊයේ දවසේ ඊයේ අවස අපේ රටේ ආර්ථිකයේ සිද්ධ වෙන දේ. එතකොට දැන් මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන්. වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න පුළුවන්. ලබන වැටුපෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි තා පැහැදිලිව කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයලා මහින්ද රාජපක්ෂ මහත්තයලා එකතු වෙලා මොන ආකාරයේ අයවැය සම්මත කරගත්තත් මේ අයවැය සිද්ධ වෙන විනාශය මේ රටේ ජනතාවට ඇති වෙන විනාශයට හේරෙව අපි අපේ සටන නවත්තන්නේ කියන පරිවිලිය ඉතා පැහැදිලිව මේ වෙලාවේ අපි කියන්න සූදානම්. ඉතින් අපි විශේෂයෙන්ම මේ වෙලාවේ අවධාරණය කරනවා අපි මේ සටන අපි මේ සටන ආරම්භ කරේ නවත්තන්න නෙමෙයි ජයග්‍රහණයෙන් මිස මේ සටන නවත්තන්නේ නැහැ. ජයග්‍රහණයෙන් මිස මේ සටන අපි අත්හරින්නේ නැහැ. ඒ නිසා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අපි කියනවා ඕගොල්ලෝ මේ රටේ වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න සාධාරණ වැටු පැණිකිලිමක් කරන්නේ නැතිනම් අනිවාර්යයෙන්ම මේ සටන අපි දිනනතුරු සටන් කරනවා අපි අවසන් කරන්නේ නැහැ කියන පරිවිඩේ කියලා. අද ගොඩක් අය කියනවා අපි දැක්ක ඊයේ පෙරේදා මහින්ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති උපදේශකයා කියනවා වැඩ මේ වෙලාවේ රටේ ආර්ථිකය අමාරු. කවුද මේ කියන්නේ? දවස් 6ක් පාර්ලිමේන්තුවේ ඉඳලා කෝටි ගාණක වාහනයක් එහෙම භුක්ති විඳින වරප්‍රසාද භුක්ති විඳින දවස් 6ක් පාර්ලිමේන්තුවේදී කෝටි ගාණක වාහනයක් තීරුබදුරයිද වාහනයක් ගත්තා. එතකොට හිතුන්නේ නැද්ද රටේ භාණ්ඩාගාරයට වෙන අපරාධය? එතකොට හිතුන්නේ නැද්ද රටේ භාණ්ඩාගාරයට වෙන පාඩුව? දවස් 6ක් පාර්ලිමේන්තුවේ කෝටි 4ක පහක තීරුබදුරයිද වාහන බලපත්‍ර ඒවා භුක්ති විඳිනකොට රටේ ජන රටේ ආර්ථිකයට අමාරුයි කියලා ඒ උදවියට තේරෙන්නේ නැහැ. හැබැයි මේ රටේ වැඩ කරන ජනතාව අඩුම ගානේ තුන් වේල කාලා බීලා ජීවත් වෙන්න අවම රටු පැණිගිරීමක් හෝ දීමනාවක් 20000 කක් ඉල්ලනකොට අන්න දැන් කට්ටිය එලිබෑර කියනවා මේ රටේ ආර්ථිකෙත් එක්ක එහෙම ඉල්ලන එක වැරදිලු. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා ඒක අපරාධයක් රටු පැණිගිරීමක් මේ වෙලාවේ ඉල්ලන එක. ඒ නිසා අපි මේ රුපියල් 20000ක යෝජනාව 20000ක ඉල්ලීම මේ ආණ්ඩුවට අපි ඉදිරිපත් කරේ යෝජනාවක් සහිතව. අපි කිව්වේ මොකද්ද? ආණ්ඩුවේ නාසිකාර වේදන් නවත්තන්න. මොනවද? අනවශ්‍ය ජනාධිපති මන්දිර ගණනාවක් මේ රටේ නඩත්තු කරනවා මහජනතාවගේ මුදල් වලින්. කොළඹ, ඒ වගේම කතරගම, උඩවලව, අනුරාධපුරයේ, තංගසන්තුරේ, නුවර එළිය මේ ආදී වශයෙන් මහනුවර රට පුරා දැවැන්ත ජනාධිපති මන්දිර ගණනාවක් නඩත්තු කරනවා මහජනතාවගේ සල්ලි වලින්. ඒ වගේම හිටපු ජනාධිපතිවරු 5 දෙනෙක් නඩත්තු කරනවා මිලියන 110ක් 2024 වෙන් කළ තියෙනවා කෝටි 1100ක්. මොකටද? හිටපු ජනාධිපතිවරු සහ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අම්මා ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ව නඩත්තු කරන්න රටේ ජාතික ආදායම. ඒ වගේම මැති අමතිවරුන්ගේ නිල නිවාස නඩත්තු කරන්න, විදුලි බිල් ගෙවන්න, ජල බිල් ගෙවන්න, ඒ වගේම මාසෙ ඉන්ධන මුදල ගෙවන්න මේ ආදී වශයෙන් විශාල නාස්තිකාර මුදලක් මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් මේ ආණ්ඩුවේ පාලකයෝ නාස්ති කරනවා. අපි මේ 20000 ගාම ඉල්ලීම ඉල්ලනකොට අපි ආණ්ඩුවට යෝජනා කරා අන්නේ නාස්තිකාර වියදම් නවත්තන්න. ඒ නාස්තිකාර වියදම් නවත්තන්න, අනවශ්‍ය වියදම් නවත්තන්න, අනවශ්‍ය දේශපාලන උත්සව නවත්තන්න. ඒ නවත්තලා වැඩ කරන ජනතාවට මේ සහනය දෙන්න. ඒ විතරක් නෙමෙයි රටට අහිමි වෙච්ච බදු ආදායම උපය ගන්න මහවැළඳු වැඳුම් කර කොල්ලේ, ඒ වගේම සීනිබදු වංචාවේ මේ ආදී වශයෙන් රටට අහිමි වෙච්ච සුරාබදු දෙපාර්තමේන්තුව ද්වාරා ස්ථාවරවලින් ඉන්නෝන කරන බදු ආදායම්, ඒ වගේම මහජන බැංකුවට, රංග බැංකුවට බිලියන ගාණක් පොදු තියලා රටේ ඒ අහිමි කළ තියෙන ඒ ව්‍යාපාරිකෝ නොදී තියෙන සල්ලි, දේශපාලඥ නොදී තියෙන සල්ලි, ඒ සියල්ල අය කරගෙන අපි ආණ්ඩුවට යෝජනා කරේ අන්නේව අය කරගෙන වැඩ කරන ජනතාවට සහන දෙන්න කියලා. නමුත් ආණ්ඩුව එක පයිසෙකට ගණන් ගත්තේ නැහැ. ආණ්ඩුව ඒව ගණන් ගන්නේ නැතුව 20000ක් ඉල්ලන එක අපරාධයක් විදියට තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ. අපි ඒක දැඩිසේලා දකිනවා. අපි ඒකට අපේ දැඩි විරෝධතාවය පළ කරනවා. ඒ වගේම වැඩ කරන ජනතාව අවම ජීවත් වෙන 20000ක් ඉල්ලන එක අපරාධයක් විදියට අර්ථ දක්වපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට දැඩි විරෝධතාවයක් අපි වැඩ කරන පන්ති විදියට මේ වෙලාවේ ඉදිරිපත් කරනවා. අපි දන්නවා මේ රටේ
මහා පරිමාණ දූෂණ වංචා අක්‍රමිකතා බදු පොළු තියෙන විශාල පිරිසක් ඉන්නවා දේශපාලන රැකවල් මැද. එතකොට මේ බදු අය කියන්නේ දැන් මහජන බැංකුව ලංකා බැංකුවෙන් ණයගත් මහා පරිමාණ වංචනිකයෝ 10 දෙනෙක් ඉන්න බව පහුගිය දවසක ලංකා බැංකුව සේවක සංගමය රට හමුවේ ප්‍රකාශ කළා. ඒ වගේම අපි දන්නවා එතනෝල් වංචාව ඒක ස්ටිකර් වංචාව සීනි බදු සීනි වංචාව. එතකොට මේ වංචා වලින් රජයට අය කරගන්න ඕන බදු මුදල් හරියට අය කරගත්තා නම් මේ රාජ්‍ය සේවකයාට රුපියල් 25,000ක් දීමේ වැඩපිළිවෙල ආණ්ඩුවට එච්චර අමාරු වෙන්නේ නැහැ කියන කාරණාව අපි පැහැදිලිව දකිනවා. දේශීය ආයතන දෙපාර්තමේන්තුව සුරාබෝ දෙපාර්තමේන්තුව කස්ටම් එක මේ ආයතන තමයි ආණ්ඩුවට බදු මුදල් අය කරලා දෙන්නේ. නමුත් මේ බදු මුදල් පැහැර හැරීම කරන්නේ මේ දේශපාලඥයන්ගේ උමනාව මත. ඒ නිසා තමයි මේ රට මේ වෙනකොට මේ බක්කොළොත් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එතකොට ඒකට වගකීම්ත්තේ මේ රටේ රාජ්‍ය සේවකයාද පුරවැසියාද කියන ගැටලුව තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට ආණ්ඩුවේ අයවැය 13 වෙනිදා අවසාන දිනේට ප්‍රථම දිනේ අපි රාජ්‍ය සේවකයෝ විදිහට එක්තින ලෙඩෙනුවල් වාර්තා කරලා සේවයෙන් ඉවත් වුණා. ඉතාම සාර්ථකව මේ වැඩ කටයුතු කරා. අපි මේ 12 වෙනිදා මේ කටයුතු කරේ 13 වෙනිදා අයවැය අවසාන කියවීමේදී ආණ්ඩුව රුපියල් 20,000ක් දෙන තීරණය ගනි. ඒ වගේම 2016 මේ රටේ රාජ්‍ය සේවකයන්ට අහිමි කරපු විශ්‍රාමයට අයිතිය යලි ලබා දෙයි. ඒ වගේම රාජ්‍ය සේවකයාගෙන් මෙතෙක් අය කරපු WNOP එක 108 දක්වා වැඩි කරපු ඒ වැඩි කිරිල්ල අහෝසි කරගනි කියන කාරණාවට තමයි අපි 12 වෙනිදා ලෙඩිනුවාණු දාලා මේ ආණ්ඩුවට බල කරලා හිටියේ මේ කාරණා ඉෂ්ට කරන්න කියලා. හැබැයි ආණ්ඩුවේම ඉෂ්ට කරේ නැහැ. හැබැයි ආණ්ඩුව ඊට එහා ගිය වැඩක් කරා. 115 තිබ්බ වැඩපත් 118 කරලා ඒකේ සතුටට අරලියගහ මන්දිරයේ බාල නටලා පීතිබෝසා පවත්තලා ඒක සතුටක් විදිහට ඕන් සතුටක් විදිහට ඕන් මේක මේ ක්‍රියාත්මක කරන්න යෝජනා කරගත්තා. එතකොට අපි අහනවා දැන් මේ බදු මුදල් වැඩි කරන එක ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳලා 2024 ක්‍රියාත්මක වෙන්න ආණ්ඩුව තීරණය කළා. මේ වෙනකොට රටේ තියෙන තත්ත්වය විතරයක් රුපියල් 60යි 65යි බිලියන රුපියල් 4500යි සීනි කිලෝ එකක් රුපියල් 300 වැනලා රටේ හාල් නැති තත්ත්වයක් කුකුල් මස් කිලෝව මිනිසුන්ට දරන්න බැරි තත්ත්වයක් මේ වගේ තත්ත්වයක් උඩ ජනවාරි මාසයේ වැඩපත් ක්‍රියාත්මක වෙන්න කලින් මේ රටේ පුරවැසියන්ගේ බෙල්ලට තොණ්ඩුව දාලා හිර කරලා බඩට පටියක් දාලා හිර කරලා මේ ආණ්ඩුව මේ ගෙනියන දුර්දාංග ක්‍රියාපිළිවෙත පරාජය කළ යුතුයි කියන එක රාජ්‍ය සේවකයෝ විදිහට අපි දකිනවා. මොකද ජීවත් වෙන්න බැරි හින්දා තමයි රුපියල් 20,000ක වැඩපිළි කිරීමක් අපි ඉල්ලුවේ. එතකොට ඒ වෙනුවට ආණ්ඩුව මේ කරන නිර්ලජ්ජී ක්‍රියාපිළිවෙත රාජ්‍ය සේවකයා කබලේ ලිපට නෙමෙයි ඉදින් පල්ලෙහාටත් ඇදලා දාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් තමයි මේ යන්නේ. අපි 12 වෙනිදා කරපු වැඩසටහනට රනිල් වික්‍රමසිංහගේ උද්‍යානන්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා රජයේ ප්‍රධානීන්ට දන්වලා තියෙනවා පැය දෙකක් ඇතුළත වැඩ වර්ජනයට සම්බන්ධ වෙච්ච නිලධාරීන්ගේ නාම ලේඛනයක් වань කියලා. මේ රටේ හිටපු උද්‍යානන්ති නායකයෙක් අපි කියනවා සමන් රත්නප්‍රිය ලැජ්ජායි මහත්මයෝ ඔයාගේ ක්‍රියාපිළිවෙත මොකද මේ වැටිලා දඩගාගෙන ගොඩෙන්න බැරුව යන ආණ්ඩුවට මුක්කු ගහගෙන රාජ්‍ය සේවකෝ පාවල දෙන මේ වගේ උච්චසන්ති නායකෝ අපි පිළිකුලෙන් කියලා දකිනවා. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා දැන් 20,000 දෙන කතාවක් නෑ 10,000 අප්‍රේල් වල දෙන කතාවක් කියනවා. මේ වෙනකොට ජනවාරි වෙනකොට මේ වැඩපත්ත් එක්ක රාජ්‍ය සේවකයන්ට මේ රටේ පුරවැසියන්ට වෙන්න ඕන තියෙන අලකලංචිය වෙලා ඉවරයි. ඒ නිසා මේ ආණ්ඩුව මේ රාජ්‍ය සේවකයාගේ බොඩුව තද කරලා මේ රාජ්‍ය සේවකයාත් එක්ක ගහන ගේම අවසාන කළ යුතුයි කියලා අපි උච්චසන්ති විදියට හිතනවා. ඒ වගේම අපි කියනවා 2024 වර්ෂය මේ රටේ වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරන දැවැන්ත අරගල වසරක් කරනවා වෙනවා කියන අනිවාර්යයෙන් මේ ආණ්ඩුවට අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ලැහැත්ති වෙන 2024 වෘත්තීය සමිති වලට මුහුණ දෙන්න ලැහැත්ති වෙන කියන එක අපි ආණ්ඩුවට පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. The news.
රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.